අයිබන් සුබ දවසක් වාසනාවන්ත දවසක් අපේ ගෙදරත් එක්ක ඉන්න ඔබට අපි අරත් අරුතු වීඩියෝ එකක් අරගෙන ඉන්න හේතුවා පහුගිය වීඩියෝස් වලට මේ බොහෝ ප්‍රතිචාර තිබුණා ආඩම්බරයි සතුටුයි ඒ වගේම තමයි දැන් ඇත්තටම අපි අද කතා කරන්න තියෙන්නේ හදන්නේ ටිකක් පුළුල් මාතෘකාවක් දැන් ඔබ කියන්නේ මේ විශ්වයේ සලකුණක් ඔබ හදන නිවසත් මේ විශ්වයේ යම් කිසි සලකුණක් ඒ සලකුණ හදන්නේ නිකම්ම නෙවෙයිනේ කිසියම් ශක්ති සමුදායක් ඒක තුරට අන්තර්ග්‍රහණය කරන්න අපේක්ෂාවෙන් ඒ කියන්නේ අපි නිවැරදි දිගක් පළලක් ගන්න නිවැරදි හැඩයක් නිර්මාණය කරගන්න දැන් මේ හැඩේ නිර්මාණය කර ගැනීම නැත්තම් ඒ සලකුණ මිහිමත සටහන් කිරීම හරියට සිද්ධ වුණොත් ඔබට රජ වෙන්නත් පුළුවන් එහෙම නොවුනොත් ඔබට හිඟන්නෙක් වෙන්නත් වෙයි මේක කොහොමද හරියට කරගන්නේ මුලින් අපි හිතමුකෝ දැන් නිවසක් අපි කොහොමද හරියට දිග පළලකින් යුක්තව හදාගන්නේ. ඒකට මූලිකම සංකල්පය තමයි වාස්තු විද්‍යාවේ තියෙන වාස්තු පුරුෂයා කියන සංකල්පය. අපි අද හිතුවා මේ වාස්තු පුරුෂයා කියන සංකල්පයත් එක්ක ඔබ කොහොමද මේ නිවස නිවැරදිව සකසා ගන්න ඕන කියන කාරණය පිළිබඳව කතා කරන්නේ. මේකට අතීතයටත් යන්න වෙයි, වර්තමානය තුල අපිට ජීවත් වෙන්න වෙයි, අනාගතය ගැනත් හිතන දකින්න වෙයි. ගොඩකන් දර්ශකවතේ ආයිබෝවන්. ආයිබෝවන්. අතන වාස්තු පුරුෂයා කියන සංකල්පය කොච්චර බලපානවද මේ ගයක් සුබතනක් කරගන්න. अभी मेरी सल चीवाबट मे वास्तुपुरुषा किल के नहत मिनसु के नो वास्तुपुरुष के कथा गुड़ा मेघट आश्रित अतट दसून मे इपरि पतपोते विविध दैवाल तीयन मे दिन देवर दिन गागत्ता है दाड़ी बिंदु कटना है मेम उड़पाली अतर पड़ना है भीम पड़ना है थिंक मेक पागन हिटिया इतने अतट मेके उत्साह मेहती बेदगत कम की मेहती बेदगत कम हरिम अलंकार विधिया मिनस हितट एतूल मेके आदहास नुमतर मेके सत्य गम्यवे मेकने मे वास्तुपुरुषा मिनसुट हेम के मिनस बाय तेरेनो नुम मेके गणित मे बेतो मेक ऋषुवर निखांगना विने अतः शाम तनकम दसून यम तोरगान इडम तोरगान गिया खादन को ओणम निर्माण की गणित में रटावा रटाव तुन तम विश्व संकेत निर्माण यही शक्ति गैपेल तीन इत यह पहासुव अंगाकर तम वास्तुपुरुष संकल्पया संख्या कल्पया मिनसु मिशिंग दमे वास्तु पुरुषया कने के वेदगत कम हेम अभी कहम गेदर घट किल गेदर गेदरक वास्तुपुरुष कने के हितागन अभी दिशा वाले त्यागन अभी ये दिशा वलट तम नियम विधेयट अभी दाने ईशान पेत्त अभी तीन यागे हिस तीन पेत्त किल येमेकरी नह किल येमेकरी नह ईशान पेत्त अभी किसीम टॉयलेट पिट्स हेम किचन का पोच दान्य मुकद अभी दान्न वा कॉस्मिक एनर्जी एक हम दिशा में पात के हटियट थी ईशान दिशा वगे अद पहदिली एक अभी गातोत्ते हम ईशान नगेन हिर दिशा वम हम दिशे में वो अगे पूजनीय काटयुत वल्ट मं क्यों बुध हम दुर् हम दिशे में असुनर दिन्ने नगेन हिर बला मेतना मेदगत कमकन दिशा वक्तम ईशान मेव तोरगाने अभी वास्तुपुरुष हरा मेके तवा तीव्रकर हिंदू आए हेम मेके अतुलट देवृदाल ये तवत्ते गोलु मेक तव तवत् बल संपन्न मे दिशा बल के ये गोलु गुडने हेम तारक मेके अधास्कर मे क्रम वेदेट दुअन के तम दमे वास्तुपुरुष अनुतम दसून अपे इपरिणी इपरिणी अपे उरुम्यान दिह बलुहाम अपे राजधानी दिया बलुहाम मैं वास्तुपुरुष किन किन हरि वेदगा ये अनुतम मे तीरने अरगाते अत्र दसून देंगे अभी गातोत्ते हेम गेक दिगस्सह पलत्ते यथोट मेके उसकुत्ती यथोट अभी मनुष्य गत्तत् ओण किन गत्तत् ये आगे हिसति नो एक तम अभी अंगिता पीहेटीन तथा नहा उलुव गलु मेहम गत्त एक नहाय को कट को कण को दसून मेषमन सोल एन इतना मेक विश्व दीप सम्मते मे सम्मते होया गता इतना अभी होया गते वास्तु
පුරුෂයා හැටියට. එතකොට අපි දාගබක් ගත්තත් ස්තූපයක් ගත්තත් දසුන් ඇත්තටම ගත්තොත් එහෙම මේ වාස්තු පුරුෂයාට ස්තූපේ තියෙනවා. එතකොට මේ දැන් හොඳටම පැහැදිලි. දැන් රුවන්වැලි සෑය බලන්න හරියටම වාස්තු පුරුෂයාට එනවා. අභයගිරිය බලන්න. අභයගිරිය හොයාගත්ත වෙලාවේ ගත්ත ෆොටෝ එකකින් ගිහින් බලුවොත් අභයගිරිය හරි. ඕකේ. නමුත් පසුව නිර්මාණයන් දිහා බැලුවාම මේ අභයගිරිය වාස්තු පුරුෂයාට අදාළ සංකේත මේ ගණිතයේ රටාව නැහැ. එතන අපි හැමතිස්සෙම අදහස් කරන්න දසුන් මේ අපි හැම එකම තියෙනේ තරංග. මේ සංඛ්‍යාතයන් හමුවේ තමයි අපි ඔක්කොම ඉන්නේ සංඛ්‍යාතයන් ගොඩක් හමුවේ මේ ඉන්නේ. මේ සංඛ්‍යාතයන් ගොඩක් හමුවේ අපි ජීවත් වෙන්නේ. එතකොට දැන් මේ තව එකක් කියනවා දසුන්. අපි මේ වාස්තු පුරුෂයා කිය කිව්වට වෙනත් රටවලදී මේ වාස්තු පුරුෂ සංකල්පය කතා කරන්නේ. ඒගොල්ලෝ ගණිත මේ පැත්තෙන් කතා කරනවා. අපි ගත්තොත් එහෙම මේක ඒගොල්ලන්ගේ අපි ගත්තොත් පෙරදිගින අපරදිග පැතර ගත්තොත් එහෙම ලෙනාඩෝ ඩාවින්සි එහෙම සම්පූර්ණයෙන්ම මේ ක්‍රමය අනුගමනය කරා. මේ ක්‍රමයටම තමයි හැම චිත්‍රයක්ම කියනවා. බලන්න එයාගේ මොනාලීසා මේ ඒක තමයි මිනිස්සු අතර ජනප්‍රිය. මොකද ඒක හරියට මේ සංඛ්‍යාදිනේ. මේ සංඛ්‍යාදී අපි කතා කරනවා වාස්තු පුරුෂයා හැටියට. දසුන් මේක ඇත්තටම හරි වැදගත්. අපේ ඉපැරණි රාජධානි ගැනත් උනත් ඒ කාලෙදිත් මේ වාස්තු පුරුෂයා සංකල්පය මනාව පැහැදිලි යොදාගත් බව තමයි දසුන් අපිට පේන්නේ. ඒකට සාක්ෂි තියෙනවද ගුණගන්න රජවද? ඔව් ඇත්තටම අපි ගත්තොත් එහෙම දසුන් අපේ ඉපැරණි රාජධානිවල අපි දන්නව හොඳටම විජය හිටියා. විජය ක්‍රිස්තු පූර්ව 500 ගණන්වල වගේ හිටියේ. එතකොට ඒ අවුරුදු 30 ගණක් වගේ රට පාලනය කරලා තිනවා. ඊට ඉස්සරහා අපේ ඊට ඉස්සෙල්ලා අපේ අතීතයක් නැහැ කියන්න බෑ. දැන් අතීතයේ අපි ගොඩදාගෙන ඉන්න අය එක ගොඩදාගෙන එනවා. ඒක දැන් නැහැ කියන්න බෑ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. අපේ අතීතය ගැන, අපේ මිතුම් මුත්තන් ගැන. එතකොට දැන් මේ ඒ කාලෙදී අපි ගත්තොත් එහෙම දැන් පණ්ඩුකාභය. පණ්ඩුකාභයෙන් තමයි අනුරාධපුරය ඇත්තටම ආරම්භුනේ රාජධානී හැටියට. ඉතින් දැන් පණ්ඩුකාභයේ රජතුමා නිකන් තෝරගත්තේ නැහැ අනුරාධපුරේ. හරියටම වාස්තු පුරුෂයාගේ මෙෂර්මන්ට්ස් 90 ගිහිල්ලා තමයි මේ ඒක තෝරගත්තේ. කියලා දැන් හරි රාජධානීකට ලංකාවේ තැනක් හොයාගන්නවා නම් සමස්ත ලංකාවම අරගෙන ඒකට වාස්තු පුරුෂයා අන්තර්ග්‍රහණය කරලා තැන හොයාගන්න ඕන. ඔව් නැත්නම් එහෙම තමයි කරන්නේ. ඒක තමයි වෙන්න ඕන. ඒ දේ අපි කරන්නේ නැහැ. නැත්නම් අපි කරන්නේ නැහැ. දැන් අපි එතන යන්න ඕන ඇත්තටම. දැන් ඒ වාස්තු පුරුෂයාගිට අනුව ඒ කාලේ ඒ වැඩි හරියට කරන්නේ තමයි රටට, ජාතියට, ආගමට සේවයක් කරපු මිනිස්සු එහෙ හිටියේ සහ කළේ. ඔහොම අපේ රටට, ජාතියට, ආගමට සේවයක් කරන්න අනිවාර්යයෙන්ම යන්න ඕන දසුන් අනුරාධපුරට. මොකද හේතුව අනුරාධපුරේ තමයි අපේ රාජධානි. උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැනට රජවරු 180ක් විතර මං හිතන්නේ රජකම් කරලා තියෙනවා. ඒ අයගෙන් 170ක් විතර අනුරාධපුරේම තමයි රජ කරලා තියෙන්නේ. අනුරාධපුරේම රජ කරලා තියෙන්නේ. ඔබ බලන්න අද අනුරාධපුරේට අපි ගියොත් එහෙම කොහොමද තියෙන නටබුන්, කොහොමද තියෙන නෂ්ටාවශය, කොහොමද තියෙන ගාම්භීරත්වය. මේ දේ දසුන් ඇතුළේ තාමත් තියෙනවා අනුරාධපුරේ. තාමත් තියෙනවා. මොකද හේතුව ඒක කාටවත් කවම කවදාකවත් ලංකාව තියෙන තුරා මේක නැති කරන්න බෑ. ඒ කියන්නේ ඔබතුමා කියද වර්තමානයේ රට පාලනය කරන ජනාධිපතිවරයෙක් හරි අගමැතිවරයෙක් හරි ඉන්නවනම් ඔහු ඉන්න ඕනේ අනුරාධපුරේ. අනිවාර්යෙන් අනුරාධපුරේ. ඒක හේතුව මොකද්ද? ඇයි දසුන් අපි ගත්තොත් එහෙම රාජ්‍ය පාලනේ අවුරුදු 1500ක් විතර රජ කරලා තියෙන්නේම අනුරාධපුරේ. අනුරාධපුරයේ රජ කරපු රජවරුන් තමයි ලංකාවට මේ ලංකාදීප සිහලට සිහල දීපෙට සිංහල දීපෙට යමක් කළේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඇත්තම දසුන් මේ රාජ්‍ය පාලනයේදී අනුරාධපුරය ඉතාම වැදගත්. රජ මං හිතන්නේ පස්වන මිහිඳු රජු තමයි අන්තිමට අවසානයේ හිටියේ. ඒ දක්වා අවුරුදු 1500 ගානක්ම ලංකාදීපේ හෙළදීපේ රජකම් කළේ ඇත්තටම අනුරාධපුරේ. අනුරාධපුරේ ඉඳන් වැඩ කරපු හැම රජෙක්ම ඉතාම සාර්ථකව රට පාලනය කළා. අවුරුදු 30 40 70 මම හිතන්නේ පණ්ඩුකාභයතුමා අවුරුදු 70ක් විතර පාලනය කළා දසුන්. පොඩ්ඩක් හිතන්න මේ රටාව මේ තැන නිකන් තෝරගත්තේ නැහැ. දේශයට ලැදි, ආගමට ලැදි, ජාතියට ලැදි රට දියුණු කරන්න ඌමනාවක් තියෙන ඕනම කෙනෙක් දසුන් ඇත්තටම ඉඳලා තියෙන්නේ අනුරාධපුරේ.
अपे ऐतिहासिक नटमुंदी हा बलुहम ओब पोट्टक हितला बलन्न मे रटे अनुराधपुर कोहोमट तियन्न नैद्द कियला कोहोमट तियन्न नैद्द कियला දැන් දැන් සොයා ගන්න අතීත අපේ ඉපැරණි නෂ්ටාවශේෂ තාමත් සොයමින් ඉන්නේ බැලුවොත් එහෙම දසුන් තව එකක් කියන්න තව එකක් කියන්න අපි අනුරාධපුර රාජධානියට එහාට ගියොත් එහෙම අපි ගියොත් එහෙම කුලතිස් එතකොට විශ්‍රව එතකොට වෛශ්‍ර කියනද ඒ කියන්නේ රාවණාගේ තාත්තා මේගොල්ලෝ හිටියද දසුන් අනුරාධපුර මේගොල්ලෝ සියල්ල කළේ අනුරාධපුර. දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඒ කාලේ වෙනකොට අනුරාධපුර රාජධානිය ගොඩනැගිලා තිබ්බේ හින්දා ඒ හිටියා. පස්සේ කාලේ අර ලෝකයේත් එක ගන්වනු කරනකොට තියෙන පහසුවත් එක්ක කොළඹ අගනගරය කරගෙන තියෙනවා. දැන් ඒ කාලේ කොළඹ තිබුණා නම් කොළඹ ඉඳී කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නෑ දසුන ඇත්තටම අනුරාධපුරේ ගත්තොත් එහෙම මේ අපි ගත්තොත් එහෙම පණ්ඩුකාභය රජතුමාගේ කාලේ අපි ගත්තොත් එහෙම දසුන ඒ ඉතිහාසෙ දි කියනවා දෙමහල් ගොඩනැගිලි වේලියක් තිබුණා මේක ඔක්කොම ඉති ව්‍යාපාරිකෝ ව්‍යාපාරිකයෝ කියලා. එතකොට අපේ රටේ විදේශීය සමග කරපු ගනුදෙනු බොහොමයක් කරලා තියෙනවා ඒ කාලේ අනුරාධපුරයේ රජ ඉඳගෙන. ඔව් පණ්ඩුකාභය කාලේ කියනවා ඉතිහාසෙ මේ උදේ දවල් මේ දවලේ රැයි වෙනමම රාජධානි තිබුණා කියලා බාප්ප පාලනය කරා කියලා කියනවා මේ රාත්‍රි තරම දසුන් මේ අපේ වාස්තු පුරුෂයා නමට සංකල්පයක් උනාට මේකේ ඇතුලේ තියෙන ගණිතමය සංකල්පයක් ඒකෙදී රජ ඉන්න ඕන තැන හිටන් තීරණය කරේ වාස්තු පුරුෂයාගේ සංඛ්‍යානමය අගය මතයි. කියන බුදුමා කියන්නේ කෙලින්ම රට ගොඩ ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම රට පාලනය කරන්න කියලා අනුරාධපුර ඉන්න ඕනේ කියලා. ඔව් මම අදහස් කරන දසුන් ඇත්තටම අපේ රටට මේ දේ වුණොත් අවදාහරී දවසක අපේ සිහල දීපය එදා මෙන් ඉදිරියේදී වැඳ බෙනවා නියත. අර දැන් ඔයක ගෙදරකට ගත්තොත් ගොඩ ගන්න ආරච්චි මන්ත අපි ඉඩමකට ගත්තොත් එහෙම ලොකු ඉඩමක් නම් තියෙන්නේ. අපි ලොකු ඉඩමක ගෙයක් හදන්න ඕන වාස්තු පුරුෂයා ස්ථානගත කරපුවාම දැන් ලංකාවේ රාජධානී තෝරගන්න අනුරාධපුරේ වගේ ඒ සංකල්පයේ මතමද? දසුන ඇත්තටම කාලානුරූප වෙනස් වෙනවා. අපි ඉස්සර අක්කර ගණන් වල හැදුවා. ඒ පාර අපි රූට් වල හැදුවා. ඉතින් දැන් පර්චේස් ගන්න අපි 6 7ට ගිහිල්ලා. එහිදී අපිට මේ දේවල් අනුගමනය කරන්න අමාරුයි. එතෙන්දී අපි උත්සාහ කරන්න ඕන. එතෙන්දී අපි උත්සාහ කරන්න ඕන හැමතිස්සෙම කොහොමද එහෙනම් වාස්තු සිද්ධාන්තයන් මේකට යොදා ගන්න කියලා. එහිදී අපි පැහැදිලි දැන් අපි වාස්තු පුරුෂයාට අදාළ කම්පස් එක තියාගෙන ඒ අනුව තමයි ගේ ආයිතමයන් දිසානුගත කරන්න. මෙවැනි දේවල් වලට අපේ ඩිසයින් කරන අය යනවනම් මම හිතනවා මේ සංඛ්‍යාතයන් ගෙවල් වලට යොදා ගැනීම තුළින් අපේ රට රජ එහි ඉන්නා වගේමයි සමාජ රටාවත් ඉතාම යහපත් ආකාරයෙන් ගොඩනැගිලි තමන්ගේ ඉන්න තැන නිර්මාණය කරගනී. හරි එහෙමනම් මේ ටිකක් වැඩිපුරක් කතා කරා ආද ඉතිහාසයේ තිබුණු හරපද්ධතියින් ගොඩගැන් දරච්ච මාත් යලිත් ලුප්පලා ගත්තා මතු කරලා ගත්තා. ඔබට හිතනද යටින් කමෙන්ට් එකක් විතර සටහන් කරන්න ඔබේ ගැටලු තියෙනවා සටහන් කරන්න. ඒ වගේම තමයි දැන් පහුගිය වීඩියෝස් වලට අදාළව ගැටලු තියෙන ඒවා අපි බැලුවා. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න වලට අදාළව පිළිතුරු ලබා දෙන තියෙන පහුගිය වීඩියෝස් වලින්. ඒ නිසා පහුගිය වීඩියෝස් ටිකක් නරඹන්න ඔබට ගැටලුවක් තියෙනවා. ඒ වගේ පිළිතුරක් නැත්තම් ඔබ යටින් ඔබේ ගැටලු ස්ථාපිත කරන්න අනිවාර්යයෙන්ම අපි ගොඩගැන් දරච්ච මහත්මයාගෙන් ඔබට පිළිතුරක් ලබා දෙන්න ලෑස්ති. එමනම් අපි අදට සමු ගන්නවා ඔබට නිවස ඉදම නොමිලේ විකුණ ගන්න වෙළඳ දැන්වීමක් පළ කර ගන්න අවශ්‍ය නම් mail.lk විවෘතව තියෙනවා. ඒ වගේම තමයි ඔබේ නිවස විශ්වාසයෙන් ගොඩනගා ගන්න ටාව හෝම්ස් සූදානමින් ඉන්නවකට බලක් කරන්න ඕන ගැටලුවක් තියෙනවා නම් සහ සම්බන්ධීකරණය කර ගන්න අවශ්‍ය නම් 0743892017 ට කතා කරන්න. අපිලැස්සි ඔබට ආයිබෝන් කියලා ඔබේ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්න. හරි එහෙනම් අපි අදට සමු ගන්න හැමෝටම ප්‍රාර්ථනා කරන සුභ වාසනාවන්ත දවසක්. එසේ